වලට අදාරගාවේ මම W2 worlds කියන drama එක ඇත්තම ගොඩක් අය මගෙන් ඉල්ලුවා මේ W2 worlds drama එක ගේන්න කියලා. ඒක නිසා අද මම ඔයාලට W2 worlds drama එක සම්පූර්ණයෙන්ම සිංහල උපසිරැසි එක්කලාම අරගෙන ආවා. අනික් වීඩියෝස් වල වගේම මේ වීඩියෝ එකේ තංගහේ password එකක් තියලා ඔයාලට පුළුවන් වීඩියෝ එක බලලා password එක හොයාගෙන comment section එකේ තියෙන link එකෙන් ගිහලා සම්පූර්ණ TV series එක බලන්න. හරි දැන් අපි එනවා යන් කතාව පැත්තට. කතාව ටිකක් පරණ කතාවක්. 2016 තමයි මේක රිලීස් වෙලා තියෙන්නේ. IMDb රේටින් එක 8.1ක් කරන් තියෙනවා. කතාව ගැන කියන්න කලින් පොඩි දෙයක් මතක් කරලා ඉන්න. ඇත්තටම සිටියන්ටගේ සිංහල සබ් හදන්න ගත්තට පස්සේ තමයි මටත් මේක තේරුනේ. එපිසෝඩ් එකකට සිංහල සබ් කරන්න පැය ගාණක් යනවා. ෆිල්ම් එක හැදෙන කම්පැනි එකට හැරෙන්න අනික් කාඩවත් සල්ලි හම්බෙන්න සයිට්ස් කරන අයට ඇප්ස් කරන අයට නම් සල්ලි හම්බෙනවා. ඒ වුණාට ඇත්තටම මහන්සියලා සබ් කරන එකට සල්ලි හම්බෙන්නේ නැහැ. ඒක නිසා තමයි ගොඩක් වීඩියෝස් වල මොන සයිට් එකෙන්ද ගත්තේ මොන ඇප් එකෙන්ද ගත්තේ ඒ වගේම සිංහල සබ් කරේ කවුද කියන කොටස මම අයින් කරන්නේ නැත්තේ. ගොඩක් පරණ වීඩියෝස් වල ඇත්තටම සිංහල සබ් කරේ කවුද කියලා හොයාගන්නවත් බෑ. ඒත් අන්තිමට ඔයාලට මේ channel එක හරහා නිකම්ම download කරගන්න ඒ වගේම බලන්න පුළුවන් link එකක් හම්බෙනවා. ඒක නිසා සිංහල subtitles හදන්න මහන්සි වෙන හැමෝටම ගොඩක් පිං. දැන් එන යව අපි කතාව ගැත්තට. කතාව පටන් ගන්නෙ ඔලිම්පික් තරගයක ඉලක්කයට වෙඩි තියෙන event එකකින්. ඔලිම්පික් තරග වලට ඔයාලා දන්නවා ගොඩක් රටවල් වලින් සහභාගී වෙනවා. මේ තරගයට කොරියාව නියෝජනය කරමින් කන්චෝල් කියන ක්‍රීඩකයා සහභාගී වෙනවා. කොහොම හරි මෙයා හොඳ තරගයක් දීලා කොරියාව වෙනුවෙන් රන් පදක්කම දිනා ගන්නවා. මේ කොටසින් ටික කාලයකට පස්සේ මේ ක්‍රීඩකයාගේ ඒ කියන්නේ මේ කන්චෝල්ගේ පවුලයව කවුරු හරි මරලා දානවා. එයාගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි නංගි මල්ලි. කොහොම හරි මේ හතර දෙනාව තමයි මරන්නේ. හැබැයි වෙඩි තියෙන එක්කෙනා මෙයාලා මරන්නේ අර කන්චෝල්ගේ තුවක්කුවේ. කොහොම හරි කන්චෝල්ගේ තුවක්කුවේ මේ මරණය සිද්ධ වෙන නිසා මෙයාව සැක කරලා මෙයාට හිරේ යන්න වෙනවා. ඊට පස්සේ කන්චුල්ගේ සීන් එක මෙතන ඉවරනවා. ඊට පස්සේ අලුතෙන් කතාවට එකතුන තවත් අලුත් චරිතයක් විදිහට එන්නේ තරුණ පුහුණු වෙන වෛද්‍යවරියා. මෙයාගේ නම ඉයොන් ජූ. මෙයාගේ තාත්තා වෙබ්ටූන් අදින කෙනෙක්. දවසක් මෙයා තාත්තා වැඩ කරන තැනට යනවා තාත්තා හම්බෙන්න. ඔයාලට මෙයා ඇයි යන්නේ කියලා කතා බලද්දී දැනගන්න හම්බේ. හැබැයි මෙයා තාත්තා හම්බෙන්න ගියාට තාත්තාව හම්බෙන්නේ නැහැ. මොකද තාත්තා අතුරුදහන් වෙලා. මෙයා ඊට පස්සේ තාත්තා වෙබ්ටූන් අදින කාමරයට යනවා. ඒ කාමරේ ඇවිදෙද්දී කවුද එයා එකපාරට පිටිපස්සට අදිනවා. දැන් ඔයාලා බලයි මේක හොල්මන් කතාවක්ද කියලා. ඇත්තටම මේක හොල්මන් කතාවක් නෙවෙයි. ඔයාලා නම් බැලුවොත් තේරෙයි 2 worlds කියලා දිනවා. කොහොම හරි මෙයා පිටිපස්සට ඇද්දට පස්සේ මෙයා එකපාරට ඉන්නේ බිල්ඩින්ගක ඉහළම තට්ටුවේ. ඇත්තටම කතාව කියද්දි හිතාගන්න බැරි වෙයි ඔයාලට. එතන තවත් පුදුම හිතෙන දෙයක් තියෙනවා. ඒ තමයි මේ බිල්ඩින් එකේ උඩම තට්ටුවේ කංචුලුත් තින්න එක. මෙතනින් එහාට මම කතාව වෙන දේවල් ගැන කියන්න යන්නේ නැහැ. එතකොට ඔයාලා කෘතවරේ නැති වෙන හින්දා කතාව එපිසෝඩ් 16ක් තියෙනවා. ඒ වගේම මේ කතාව ෆැන්ටසි, රොමෑන්ස්, කොමඩි, ත්‍රිලර්, ඇක්ෂන් කියන ගණයට වැටෙනවා. හරි දැන් එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලට වීඩියෝ එක අවසන් වෙනකම් බලවනම් මේ විදි පාස්වර්ඩ් එක හම්බෙලා ඇති. TV series එක ලස්සන වගේ තේනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන link එකෙන් ගිහලා උපසිරැසි එක්කලාම බලන්න. ඒ වගේම TV series එක කරදරයක් නැතුව බලවනම් පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ ඉක්මනට හමුවෙමු. සුබ දවසක්.